ආයුබෝවන්. සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ. මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල. අත්තරංගුඩගත් රංජන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අපමත මුදාහැරේ. හපුතලේ ගුවන් අනතුරින් මියගිය ගුවන් හමුදා සෙබළුන්ගේ දේහයන් ඥාතීන් වෙත බාර දෙයි. රටට සෙත්පතා ජනපති මන්දිරයේ පරිත්‍රාණ ධර්ම දේශනාවක්. යාවත් කාලීන නොකළ බලපත්‍රයක් සහිත ගිනි අවියක් ළඟතවා ගැනීමේ චෝදනාව මත ඊයේ දින අත්තනගුඩගත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද පස්වරුවේ නුගේගුඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේ අනතුරුව අප මත මුදාහැර තිබෙනවා. පොලිසියට ලද තොරතුරක් මත එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ මාධ්‍යවේල පිහිටි මන්ත්‍රී නිල නිවස ඊයේ පස්වරුවේ කොළඹ දකුණු අපරාධ කොට්ටාශයේ නිලධාරීන් පිරිසක් විසින් සාක්ෂාවකට ලක් කළා. එහිදී මන්ත්‍රීවරයාගේ නිවස පරීක්ෂා කිරීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ටාශය සහ අලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශනවලට සම්බන්ධ සංවාද ඇතුළත් බවට සැකකරන තවත් දෘඩ තැටි හා සංයුක්ත තැටි ගණනාවක්ද ලැප්ටොප් පරිගණකයක් පිස්තෝල ගිනි අවියක් සහ ඊට භාවිතා කරන සජීව පතරම් 127ක් මෙන්ම සැකකටයුතු ලේඛන කීපයක් සොයා ගැනීමට හැකි වූ බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. ඒ අනුව පෞද්ගලික ආරක්ෂාව සඳහා භාවිතා කළ ගිනි අවියට අදාළ බලපත්‍රය 2016 වසරෙන් පසුව යාවත් කාලීන නොකිරීම හේතුවෙන් මන්ත්‍රීවරයා ඊයේ රාත්‍රී 7:30ට පමණ කොළඹ දකුණු අපරාධ කොට්ටාශය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. අත්තරංගුඩගත් මන්ත්‍රීවරයා නුගේගොඩ පාගොඩ පාරේ පිහිටි බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ටාශය වෙත රැගෙන එනු ලැබූ අතර එහිදී ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගනු ලැබුවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ටාශය වෙත පැමිණියා. එලෙස අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද පස්වරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. මේ අතර අධිකරණ හමුවට ඉදිරිපත් කළ රංජන් රාමනායක මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව අද සිරිකොත පක්ෂ මුරස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී වෙනස අදහස් පළවුණා. රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ ගෙදරට සෝදිසි වරන්තුවක් එක්ක පොලිසිය ඇවිල්ලා සෙල්ලාම කියන්නේ මේ මන්ත්‍රීතුමා රජයේ අපහසුතාවයට පත් කරන්න රජයේ ඉන්න පොලිස් නිලධාරීන් හා එහෙම නැත්නම් බුද්ධි අංශයේ නිලධාරීන් එක්ක යම් යම් සාකච්ඡාවල් කළා. ඒ සාකච්ඡාවල් වල කරපු ලියකියවිලි හොයන්න තමයි ආවේ කියන එක තමයි එතනට ආපු ඒ ඉහළ පොලිස් නිලධාරීන් රංජන් රාමනායක මන්ත්‍රීතුමාට කිව්වේ.
නමුත් අපි දැක්කා අන්තිමට එතුමාව අත්අඩංගුවට පත් වෙන්නේ රිවෝල් එකක් ලයිසන් එකක් නැතුව පාවිච්චි කරයි කියන එක තමයි ප්‍රධාන චෝදනාවක් හැටියට එතුමාට එල්ල වෙලා තියෙන්නේ. තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හැම මන්ත්‍රීවරයෙක්ටම ආණ්ඩුවෙන් රිවෝල්යක් ලබා දෙනවා. ඒ රිවෝල් එක ලබා දෙන්නේ කථානායකතුමාගේ අවසර ඇතුව. ඒ ලබා දෙන රිවෝලය මම දන්න විදියට අවුරුදු 5කට ඒක මන්ත්‍රීතුමාගේ මන්ත්‍රී කාල සීමාව තිබෙනකන් ඒක පාවිච්චි කරන්න පුළුවන්. මන්ත්‍රී කාල සීමාව ඉවරුණාට පස්සේ නැවත ඒක බාර දෙන්න ඕනේ. ඉතින් සමහර මන්ත්‍රීවරු ඒක ලබාගෙන තියෙනවා. සමහර මන්ත්‍රීවරු ඒක ලබාගෙන නැහැ. ඉතින් ඒකට අවසර පත්‍ර අවුරුද්ද ගානේ ගන්න ඕනේ කියන එක මං හිතන්නේ නැහැ. ඒක කවුරුවත් එහෙම ක්‍රමයක් තියනවා කියලා දන්නෙත් නැහැ. එහෙම ක්‍රමයක් තියනවා කියලා අපි දැනගෙනත් නැහැ. ආණ්ඩුවෙන් ලබා දීපු රිවෝලේට තමයි එතුමාව දැන් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. අපිට දැන් සැකයක් තියෙනවා. නැවත අපේ දුරකතනවලට සවන් දෙන්න මේ ආණ්ඩුව පටන් අරන් තියනවාද කියලා. මේක මේ රටේ මූලික අයිතිවාසිකම් වලට එල්ල කරපු විශාල අභියෝගයක්. ඒ වගේම විශාල පහරක්. නමුත් මන්ත්‍රීවරු හැටියට මේ අත්අඩංගුවට ගැනීම, මේ දඩයම් කිරීම කොතනින් අවසන් වනවාද කියන සැකය අපි සියලු දෙනාට බැවිලා තියෙනවා. ඒ නිසා මේ දඩයමට එරෙහිව සියලු දෙනා මේ රටේ සියලුම පුරවැසියෝ අත්වැල් බැඳගත් යුතු වෙනවා. ඒ සියලුම පුරවැසියෝ අත්වැල් බැඳගත්තේ නැත්නම් නැවත උදා වෙන්නේ බයෙන් ජීවත් විය හැකි පරිසරයක්. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලකයන් මෙන්ම විවිධ පාර්ශ්ව මෙලෙස අදහස් පළ කළා. යම් කටයුත්තක් අක්‍රමිකතාවක් වෙලා තියෙනවා නම්, දූෂණයක් තියෙනවා නම්, ඒ වගේම වෙනත් රහසිගත තොරතුරු තව කෙනෙක් සඟවාගෙන ඉන්නවා නම්, මොකද අපි දැක්ක රංජන් රාමනායක හිටපු අමාත්‍යවරයා දිගින් දිගටම කිව්වා මං හිතන්නේ ලෝකයේ ඉන්න එකම පුද්ගලයා වෙන්නේ එයා යටතේ රහස් බුද්ධියංශයක් තියෙනවා කියලා. ඒ තොරතුරු සම්බන්ධයෙන් ඒකරාශී කිරීමක් නම් මං හිතන්නේ ඒව ස්වාධීනව සිදු කිරීම වඩා වැදගත් වෙනවා. එහෙම සිදීම් තවතයි බලාපොරොත්තු පාක්ෂිකයන් අපි මන්ත්‍රීවරුන් අතුරුවන්ඩ කරන්න පුළුවන්. ඒකනේ ආණ්ඩුව කරන්නේ. නිශ්ශබ්ද නෙමෙයි අපි නීත්‍යානුකූල නීතියට ගරු කරන පක්ෂයක් හැටියට අපි නීත්‍යානුකූල මේ සම්බන්ධව මුණ දෙන්න කැමති. නීත්‍යානුකූලව සිදුවිය යුතු දෙයක් මෙවැනි දේශපාලන දඩයමක් හැටියට කරන ක්‍රියාදාමයක් පිළිබඳව අපි කනගාටු වෙනවා. ඒක තරයෙන්ම හෙලා දකිනවා. කාටත් පේන කාරණයක් තමයි දිගින් දිගටම මෙතුමා රජයට විරුද්ධවත් ඒ වගේම තමන්ගේ පක්ෂයට විරුද්ධවත් කතා කරපු කෙනෙක්. අත්අඩංගුවට ගත්ත උපකරණ අතර බලපත්‍රයක් නොමැති පිස්තෝලයක් ඒ තුල තිබිලා තිබෙනවා. ඒ පිස්තෝලයට අදාළ උණ්ඩ රජය විසින් ලබා දෙන්නේ උණ්ඩ 10ක් පමණයි. එතකොට උණ්ඩ 127ක් එතන තිබිලා තිබෙනවා. අපි උදාහරණයක් හැටියට ගමු 2019 වර්ෂයේ. 2019 වර්ෂයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට උණ්ඩ 10ක් නිකුත් කරලා තිබෙනවා නම්, ඒ 2019 වර්ෂයේ උණ්ඩ 2ක් භාවිතා කරලා තිබෙනවා නම්, එතකොට 2020 වර්ෂයට ලබා දෙන්නේ උණ්ඩ 2ක් පමණයි. එතකොට තමයි උණ්ඩ 10ක් සම්පූර්ණ වෙන්නේ. එහෙමනම් උණ්ඩ 127ක් කොහොමද ඔහු සන්තකයේ තියාගෙන හිටියේ? මම හිතන්නේ මේක ආණ්ඩුවේ දේශපාලන දඩයමක්. රංජන් රාමනායක මහත්මයා කියන්නේ ඉතා පිරිසුදු, අවංක, දක්ෂ දේශපාලන ගමනක් ආපු අපේ තරුණ මන්ත්‍රීවරයෙක් කියලා කියන්න පුළුවන්. හිටපු ඇමති නියෝජ්‍ය ඇමතිවරයෙක් හැටියට. ඉතින් මං හිතන්නේ ආණ්ඩුවේ මේ වගේ අත්වැරදි වලට දේශපාලන දඩයම් කිරීම පිළිබඳව මං ඇත්තෙම හෙලා දකිනවා. දැන් ඡන්දයක් අතළඟ ඒ ඡන්දෙන් අනිවාර්යයෙන්ම උත්තරයක් ලබා දෙන්න. නැවත දේශපාලන පරිගැණීම් ආරම්භ කරලා තියෙනවා. හෙට වෙනකොට තව කවුරු අත්අඩංගුවට ගයිඩ් දන්නේ නැහැ. මහා බැංකුව හොරකම් කරපු එක පිළිබඳව දිගින් දිගටම වේදිකාවල කිව්වා. නමුත් අද වෙනකොට ඒ දේවල් සේරම යට ගැහිලා තියෙනවා. ඉතින් මේ වගේ විශාල මහ පරිමාණයේ හොරකම් තියෙනකොට හාල් මැස්ස දඩේම පටන් අරගෙන තියෙන්නේ වෙන මුකුත් නෙමෙයි. ඒ අයගේ මහ පරිමාණයේ ඒ කරපු හොරකම් ටික වහගෙන සුළු හොරකම් ඉස්සරහට දාගෙන ජනතාවගේ ඒ අවධානය වෙන අතකට යොමු කරගන්නයි. හපුතලේ අයිස්පීල්ල තම්බපීල්ල ප්‍රදේශයේදී සිදු වූ ගුවන් යානා අනතුරින් ජීවිතක්ෂයටපත් වූ ගුවන් හමුදා නිලධාරීන් සිවුදෙනාගේ දේහයන් ඔවුන්ගේ දිවෙස් වෙත රැගෙන විත් තිබෙනවා. පසුගියදා හපුතලේ අයිස්පීල්ල තම්බපීල්ල ප්‍රදේශයට කඩා වැටුණු ගුවන් හමුදාවට අයත් Y12 යානයේ සිටි ගුවන් හමුදා නිලධාරීන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු බදුල්ල මහරෝහලේදී සිදු කළ අතර ඊයේ දිනේදී එම සිරුරු හඳුනා ගැනීම සඳහා ඥාතීන් වෙත ඉදිරිපත් කළා. එහිදී සිරුරු හඳුනාගත නොහැකි ආකාරයට දැඩි ලෙස පිළිසි තිබීම හේතුවෙන් සෙබළුන් තිදෙනෙකුගේ සිරුරු දත් සම්බන්ධ විශේෂ පරීක්ෂණයකින් හඳුනාගෙන ඇති අතර යානයේ ප්‍රධාන ගුවන් නියමුවාගේ සිරුර ඔහුගේ පියා විසින් හඳුනාගනු ලැබුවේ එම සෙබළාගේ ගෙල බැඳිමාලයකින්.
පශ්චාත් මරණ පරීක්ෂණේ නනතුරුව විශේෂ ගුවන් යානයකින් සෙබළුන්ගේ මෘතදේහයන් බදුල්ලේ සිට රැගෙන එනු ලැබුවා. එලෙස රැගෙන එනු ලැබූ මෘතදේහයන් ගුවන් හමුදාව විසින් ඥාතීන් වෙත බහර දීම සිදු කළ අතර ඊයේ රාත්‍රියේ නායක ගුවන් බට නුවන් ලහිරු දර්ශන හෙට්ටිආරච්චිගේ දේහය මාතර තෙලිජ්ජවෙල පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන එනු ලැබුවා. එමෙන්ම අනතුරින් මියගිය 37වරදී දෙදරුපියෙක් වන සැරයෙන් රජිත වසන්ත කුමාර මහතාගේ දේහද ඊයේ රාත්‍රියේදී තිස්සමහරාම රබර්වත්ත ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන ආවේ මෙලෙසින්. ගුවන් අනතුරින් මියගිය 32වරදී සහාය ගුවන් නියමු බලපන්ති නායක ලංකාපුර කුලතුංග මහතාගේ දේහය ඊයේ රාත්‍රී 10ට ගම්පොළ වැලිගල්ල පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන එනු ලැබුවා. ඒ මහතාගේ දේහය පිළිබඳව අවසන් කටයුතු වැලිගල්ල වේගිරිය පොදු සුසාන භූමියේදී අද දින සිදු කෙරුණා. මේ අතර යානයේ අනතුරට ලක්වන අවස්ථාවේ එහි ප්‍රධාන ගුවන් නියමුවා ලෙස කටයුතු කළ 1000 රුපියෙක් වන බලගන නායක බුද්ධි වී බැද්දගේ මහතාගේ දේහය හෝකන්දර පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන ආ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. රටට සහ සමස්ත ජනතාවට ආශිර්වාද පළ කරමින් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ සංඝගත දක්ෂිණාවක් කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විරෝධාර රණවිරුවන්ට සහ රටට සහ ජනතාවට ආශිර්වාද පළ කරමින් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ඊයේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා. නාරාහෙම්පිට අභයාරාමාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝ නායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ නන්ද නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති පරිත්‍රාණ ධර්මදේශනය සඳහා මහාචාර්ය පූජ්‍ය මැදකුට අභයතිස්ස කොල්ලපිටිය වලුකාරාමාධිපති මහා විහාර රත්මලාන පාර්ශවයේ සංඝ නායක පූජ්‍ය මහරගම නන්ද ස්වාමීන් වහන්සේ කයිකාවල සුනන්තාරාමාධිපති විචිත්‍ර බාණික පූජ්‍ය බෝපිටියේ විචිත ස්වාමීන් වහන්සේ රෝණක සංඝ සභාවේ දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය නාරන්තනිය ධම්මාවාස ස්වාමීන් වහන්සේ ගංගාරාම විහාරවාසී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි යන ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය මේ සඳහා වැඩම කර සිටියා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද මැති ඇමතිවරු රාජ්‍ය නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. ජනාධිපතිතුමයි අගමැතිතුමයි හැටියට මේ රට ආර්ථික යුද්ධය අවසන්කරන්න ජාත්‍යන්තරයෙන් එන මේ යුද්ධය අවසන්කරන්න ඔබතුමන්ලට ලොකු වගකීමක් පැවරිලා තියෙනවා. මේ රටේ ජනතාව මහා සංඝරත්නය බොහෝම බලාපොරොත්තු සහිතව උතුම් අරමුණක් පිට තමයි මේ බලාපොරොත්තුවට පණ දුන්නේ. ඒ නිසා අපි හැම වෙලාවෙම ප්‍රාර්ථනා කරනවා විවිධාකාර බලවේග ඔබතුමන්ලා අතරට එන්න පුළුවන්. මිතුරු විසින් ඇවිල්ලා ඔබතුමන්ලාගේ මේ කාරණා කාර්ය ඉදිරි ගමන වලක්වන්නට නොයෙක් දේවල් සිද්ධ කරන්න පුළුවන්. එනිසා හැම අතින්ම ප්‍රවේශම් වෙමු. මේක හරියට දැලිපිහියෙන් කිරිකනවා වගේ වැඩක් අපිට කරන්න වෙලා තියෙන්නේ. මේ රටේ මේ අහිංසක මිනිස්සුන්ගේ ඒ උතුම් බලාපොරොත්තුවට පණ දෙන්න ඔබතුමන්ලාට ශක්තිය ලැබේවා කියන ආශිර්වාදය සිද්ධ කරන්න තමයි මහා සංඝරත්නය අද මේ එකතු වෙලා ඉන්නේ. රටට අවශ්‍ය වන්නේ රාජ්‍ය බලය තිබේදී මෙන්ම රාජ්‍ය බලය නොමැති විටත් ජනතාවට සේවය කළ හැකි සමාජ සේවකින් පිරිසක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ කිරුළුපන ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. දේශපාලකින්ගේ ප්‍රධානතම වගකීම වන්නේ ජනතාවට සේවයක් කරමින් පොදු ජනතාවට අගයක් එකතු කිරීම. රටට අවශ්‍ය වෙලා තිබෙන්නේ රාජ්‍ය බලය ඇතුවත් හෝ නැතුවත් ජනතාවට සේවය කරන සමාජ සේවකින් කොට්ටාසය. රටේ යුගයේ අවශ්‍යතාවය වන්නේ දේශපාලකින් කියන කොට්ටාසය වැඩි වැඩියෙන් ජනතාවට සේවයක් කරන වැඩපිළිවෙළවල් සකස් කිරීම. හැම සමාජ සේවකයෙක්ම හැම දේශපාලඥයෙක්ම බලයක් ඇතුවත් හෝ නැතුවත් හෝ
ක්‍රියාදාමයන් සිදු කරනකොට ගම හැදෙනවා නගරය හැදෙනවා උපනගර නගර ගම්මාන ඉදි වෙනකොට ජනතාවත් ඒ හරහා ආර්ථික සමාජීය දේශපාලන සංස්කෘතික ශක්තියක් ලැබෙනකොට ජනතාවත් රටත් වැඩි දියුණු වෙනවා රංජන් රාමනායක මන්ත්‍රීතුමා විශේෂයෙන්ම හොරකමට දූෂණයට විරුද්ධව කතා කරන මන්ත්‍රී කෙනෙක් අතිහායයි මේ රජේ පත් වෙලා පත්වෙච්ච දවසේ ඉඳලම මොනවද කරන්නේ මේ අපේ ඇමතිවරු මන්ත්‍රීවරු හිටපු ඇමතිවරු පිටිපස්සේ අනේක ඉතින් එක දෙයක් පැහැදිලි මේක පටන් ගත්ත පාටලීගෙන් මේක රාජිතට ගියා දැන් රංජන්ට ගියා හෙට අනිද්දා වෙනකොට කාට යයිද කියලාවත් අපිට කියන්නට බෑ මේක තමයි අද රටේ පවතින තත්වය රට ගොඩනැගීමට තීන්දුව తీරන ලබා ගැනීමේදී අවශ්‍ය පාර්ලිමේන්තු බලය ලබා දීමට සියලු දෙනා එක්ව කටයුතු කරන ලෙස අමාත්‍ය ඩලස් අලහප්පෙරුම් මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා. ඒ මාලිම්බඩ ප්‍රදේශයේ පැවති උත්සවයකදී. මාර්තු මාසේ පළමු දින ඉස්සෙල්ලා මේ ආණ්ඩුව වයස බලන්නේ නැතුව, බාහිර අභ්‍යන්තර බලන්නේ නැතුව, උපාධිය මොකද්ද කියලා බලන්නේ නැතුව, උපාධිධාරී තරුණයට මාර්තු පළමු දින ඉස්සෙල්ලා ඒ උපාධිධාරී පත්වීම් ටික ලබා දෙනවා. 54000 කම්කරු රස්සාව තව මාස දෙකක් ඇතුළතදී ලක්ෂ 8ද සාමාන්‍ය පෙළ අසමත් වෙලා රස්සාව ගන්න බැරි වෙලා ගෙදර ඉන්න දූලට පුතාල පාර්ලිමේන්තුවේ ගෝඨාභය මහත්තයා උත්සන්නේ 89 විරුද්ධව අත්උස්සනවා 135 හරියට අද ඉඳලා දවස් 55කින් මේ පාර්ලිමේන්තුව විසිරවා දැමීමේ හැකියාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට ලැබෙනවා මේ නිවර්දි නායකයාට රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරපු මේ නායකයාට පාර්ලිමේන්තු බලය දෙන්න ඕනේ මුළු රටම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිත් එක්ක නැගිටින්නට ඕනේ ඒ වෙන මොනවත් හින්දා නෙමෙයි මෙරටේ බය නැතුව ජීවත් වෙන්න ඔබතුමලාසර අවස්ථාවක් එනවා තව මාස දෙකකින් ඔබේ පාර්ලිමේන්තු මැතිවරණයේ වෙනුවෙන් ඔබේ යුතුකම වගකීම ඉෂ්ට කරන්න. ඒ යුතුකම වගකීම ඉෂ්ට කරන වෙලාවේ අපි විශ්වාස කරනවා පොහොට්ටුව තමයි අද දින ජනප්‍රියම ලාංඡනය. ඒ පොහොට්ටුවේ ලාංඡනයේ තුලින් තමයි අපිට 3-2ක බලය ගන්න පුළුවන් ආසන්නම අවස්ථාවට අපිට එන්න පුළුවන්කම තියෙන්නේ. ඒ පොහොට්ටුව ලකුණෙන් අපි ඉදිරිපත් කරන මැතිවරණේ අපි හිතනවා ඔබතුමනාස්සලා ශක්තිමත් පාර්ලිමේන්තුවක් වෙනුවෙන් ඒ කතිරය ගහනකට ඒ යුතුකම වගකීම ඔබ ඉෂ්ට කරයි. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටි සන්ලයිට් මනුතම් වියමන වැඩසටහන යටතේ ජාති ආගම් ભેදයකින් තොරව ඒකීය රාජ්‍යයක් බිහි කිරීමේ අරමුණින් මුළු දිවයිනම ආවරණය කරමින් අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් යුනිලිවර් ආයතනයේ විසින් දියත් කර තිබෙනවා. එහි තෙවන වැඩසටහන අද මොණරාගල ප්‍රදේශයේදී සිදු කෙරුණේ මේ ආකාරයෙන්. මේ දවස් තුන ඇතුළත අපි හිතුවටත් වඩා ජනතාවක් අපිත් එක්ක එකතු වුණා. ශ්‍රී ලංකාව ඒකී රටක් කරන්නට මේ සියලු ජනතාව අපිත් එක්ක අත්වල් බැඳගත්. ඇත්තටම ගොඩක්ම සතුටුයි. දැනුත් මම හිතන්නේ ගොඩක් ලොකු පිරිසක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් මේක දකිනකොට අපිට පුදුම හැඟීමක් දැනෙනවා. මට ඇත්තටම ගොඩක්ම සතුටුයි. අපි මේ කරන කාර්යය ලංකාව වෙනුවෙන් ඒ විදිහට ඔන්න මේ මනුදම් වියමන වියන්නට අපි ආරාධනා කරනවා හැමෝටම අවිත එක් අත්වලක් වෙන්න ඔබේ අසන ඔබේ නම අපිට ලබා දෙන්න කියලා අපි මතක් කරනවා. ඉතින් ලංකාව පුරා දීප ව්‍යාප්තව සිදුවන මේ වැඩසටහන අද දවසේදී අපි මොණරාගල නගරයේදී මේ විදිහට ආරම්භ කරලා තියෙනවා. හෙට දවසේදී අපි බණ්ඩාරවැල නගරයට යන්න සූදානම්. කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලේ රේකු මත්ද්‍ර විනාශක කාර්යාංශය මගින් රුපියල් මිලියන 58ක් පමණ වටිනාකමකින් යුත් කිලෝග්‍රෑම් 6.5ක් බරති රන් බිස්කට් 65ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දෙනියෝය පොලිස් ස්ථානයේ අසලදී ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ තාපේක ගැටීමෙන් එහි ගමන්ගත් කාන්තාවක් සහ දරුවෙකු තුවාල ලබා දෙනියෝය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. මීට සුළු මොහොතකට පෙර අපමතු බුදා හැරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. මම
නිදාසීම ගැන ඉතාම සන්තෝසයි. අධිකරණය ගැන විශාල විශ්වාසයක් ගෞරවයක් ඇති වුණා. එතෙම්ම ගරු විදුසුරතුමා හරියටම අවබෝධ කරගත්තා. මේක තනිකරම කූට විදිහට හදපු උපක්‍රමශීලී නඩු නිමිත්තක් විදිහට. මොකද මට ඒ මගේ රාජකාරී අවිය නිකුත් කළ තිබුණේ ආරක්ෂක අමාත්‍යාංශය හරහා ආණ්ඩුවෙන්. ආණ්ඩුව නිකුත් කරපු ආයුධයට මම වසර දෙකක් ලයිසන් ලබාගෙන තිබුණා. වසර තුනක් අමතක වෙලා තිබුණා. ඉතින් ඒක කරන්න නියමිත වෙලා තින්නේ මගේ PSO මහත්තයාට, ආරක්ෂක නිලධාරි මහත්තයා තමයි ගිහිල්ලා ඔක කරන්නේ හැම විටම. මේ අවස්ථාවේදී කොහොම හරි අතපසුවීමක් වෙලා තිබුණා. ඒක බොහෝ අයට වෙලා තියෙනවා. අපේ පාර්ලිමේන්තුවේ 225 අතර ඒ වගේ අතපසුවීම් වෙනවා. මට නිදහස හම්බුණා. ජනවාරි 17 වෙනිදාට මේ කල්ගියා නඩු දිමිත්ත. ප්‍රධාන පුවත් විකාශය අවසන්. තවතුරු සුපුවත් දැලගෙනු විට පිවිසෙන ලංකාවේ අංකයේ සිංහල වෙබ් අඩවිය www.seethanews.lk අපගේ වෙබ් අඩවියට. යලි කමෙන් මුරක් විපත් විකාශයත් සමගින් ඔබට සුබ සම්මා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.